ආයුබෝවන් කියලා ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා රස වෙනට. අද මම පෙන්නන්නම් නූඩල් එකක් බෙරි වෙන්නේ නැතුව රසට හදාගන්නේ කොහොමද කියලා. අපිට අවශ්‍ය වෙනවා මේ විදිහට දිගටි හැඩයට කපාගත්තු ලීක්ස්, කැරට් මේ විදිහට කපා ගන්න, ලූණු කොළ ටිකක්, බිත්තර දෙකක්, සුදු ලූණු. සුදු ලූණු මේ විදිහට පොඩියට කපා ගන්න එක වඩා හොඳයි. බටර්, ඒ වගේම තෙල් ටිකකුත් අවශ්‍ය වෙනවා. ඒකට අපි විශේෂ දෙයක් එකතු කරනවා, ඒ තමයි අමු තුන පහ ලුණු, සෝය සෝස් සහ තක්කලි සෝස්, කපාගත්තු බිලුණු ගෙඩිය, ලුණු ටිකක් දාගන්න. මේක පොඩ්ඩක් බීට් කරන්න. අපි දැන් නූඩල්ස් තම්බන්න යන්නේ. මම වතුර එකක් උණු වෙන තියාගත්තා. ඒකට තෙල් ටිකක් දාගන්න. ලුණු ටික උද්දා ගන්න. වතුර හොඳින් උණු වෙනකොට නූඩල්ස් ටික දාගන්න. විනාඩි දෙකක් වගේ ගියේ. දැන් මේක හොඳින් තැම්බිලා දැන් මම මේක පෙරා ගන්නවා. මේ තියෙන පෙරාගත්තු නූඩල් එක මේක දැන් මෙහෙමම තියන්න අරින්න එපා. පේලෝලු තෙම්පරාදු කරනකම් එහෙම තියන්න තියන්න යට ටික තව තව තැම්බෙනවා. ඒ නිසා මේක වෙන පිගානකට අයින් කරගන්න. මේක මේ විදිහට තියලා තියන්න. දැන් අපි එළවලු ටික තෙම්පරාදු කරගමු. අපි ගත්තු බටර් වලින් ටිකක් දාගන්න. ඔක්කොම දාන්න එපා. මුලින්ම පොඩ්ඩක් බීට් කරගත්තු බිත්තර දෙක දාලා ඉන්න. මේකේ කෙත ගතිය ඔක්කොම හිඳව ගන්න එපා. දැන් බිත්තර ටික අයින් කරන්න. ඉතුරු බටර් ටික දාගන්න. තෙල් ටික පුත් දාගන්න, නැත්නම් බටර් ටික කළු වෙනවා. සුදු ලුණු, කපාගත්තු බී ලුණු, එක විනාඩි දෙක තුනක් මේ විදිහට තෙලේ පොඩ්ඩක් බැද ගන්න. විනාඩි දෙකකට වගේ පස්සේ කපාගත්තු කැරට් දාගන්න. ලීක්ස් දාගන්න. මේක කින පාට රැක ගන්න. ගොඩක් වෙලා තඹ තඹ ඉන්න එක. දැන් මේකට ලුණු, ගම්මිරිස් ටිකක්, ගෑරප්පුවක් වගේ ටිකක් කලවම් කරගන්න. අපි කලවම් කරපු සෝස් ටික දාගන්න. ලුණු බලන්න, ලුණු මදි නම් ලුණු දාගන්න. ඒ වගේම අමු තුන පහ ටිකක් දාගන්න. දැන්
මේකෙන් හරි රසක් එනවා. දැන් විනාඩියක් වගේ තියලා ලිප් ඔෆ් කරන්න. චිලි පේස්ට් එකක් දාගන්න. ඒ රසනේම කලවම් කරගන්න. අම්මගත නූඩල්ස් දාලා කලවම් කරගන්න දැන්. දැන් අපි ලිප් ඔෆ් කරලා තියෙන්නේ. බිත්තර ටික දාගන්න. ලුණු කොළ ටිකක් උඩින් දාගන්න දැන්. ඔබලොත් මේ විදිහට නූඩ්ලයක් හදලා බලන්න. මේක ඉතාමත් රසයි. ඉතින් තවත් රස කෑමකින් අපි හමු වෙමු.